ආයුබෝවන් මගේ නම හැනා මේ ඉන්නේ මගේ හොඳම යාළුවා ජෙෆා අද වීඩියෝ එකේදී මම කතා කරන්නේ රයිඩර්ගේ ඉරියව්ව ගැන එහෙමත් නැත්නම් රයිඩර්ගේ පොසිෂන් එක ගැන මේ කළ යුතු ආකාරය විස්තර කිරීමට මට ඉතාම ලේසි වුණත් අසුන් පැදීමේදී ප්‍රායෝගිකව මෙය ජය ගැනීමට හරිම අපහසුයි හරියට නිකන් කියන්න ලේසි කරන්න අමාරුයි වගේ ඉතින් ඔබ අසුන් පදින විටදී ඔබට කවදා හෝ දැනී තිබෙනවද ඔබගේ ඇඟේ බැලන්ස් එක නැහැ කියලා එහෙම නැත්නම් ඔයාගේ මාංශපේශී තද බව ඔයාගේ උරහිස වැලමිට අත බෙල්ල ඉන කොන්ද කකුල් ප්‍රදේශ ඉතා තද බව ඔබට දැනී තිබෙනවද ඒ වගේම අශ්වයාගේ චලනය එහෙම නැත්නම් ඔවුන්ගේ කකුල් හතර පොළවේ ගමන් කරන රිද්මය ඔබගේ ඇඟට දැනෙන්නේ නැද්ද එම රිද්මය එක්ක ඔයාගේ ඇඟත් චලනය වෙන බව දැනෙන්නේ නැද්ද ඒ සතාටද වැරදි පණිවිඩයක් එහෙම නැත්නම් සිග්නල් එකක් ඔබ ලබා දෙනවා ඉතින් අපි බලමු නිවැරදි ඉරියව්වක් කියන්නේ මොකක්ද කියලා වැරදි ඉරියව් නිසා මම කලින් කියපු ප්‍රශ්න ගොඩාක් ඒ කියන්නේ මාංශපේශී තද බව එහි වේදනාව මනසේ කලබලකාරී බව වගේ දේවල් ගොඩකට හේතු වෙනවා අසුන් පැදීමේදී ආධුනිකයෙක් විදිහට ඕගොල්ලෝ මුලින්ම ඉගෙන ගන්න දේ තමයි නිවැරදිව සැඩලේ මත වාඩි වෙන ඉරියව්ව එහෙම නැත්නම් ක්‍රමය ගැන මෙන්න මේ ප්‍රශ්න ඔබට ජය ගැනීමට පුළුවන් නම් ඒ කියන්නේ ඔබට ඊටාම නිවැරදි පහසු ඉරියව්වක් අසුන් පැදීමේදී පවත්වා ගැනීමට පුළුවන් එය සතා සමග පැහැදිලි සංනිවේදනයක් ලබා ගැනීමටද උදව් වෙනවා රයිඩර් කෙනෙකු සැඩලේ මත වාඩි විය යුත්තේ එහි පහත්ම කොටසෙහි මෙන්න මේ රූපයේ ඔබට පෙනෙන ශරීරයේ උකුලෙහි ඉදිරිපස පසුපස සම්බන්ධ වී ඇති ත්‍රිකෝණාකාර ප්‍රදේශය යාවෙන පරිදි තමයි ඔබගේ කකුල් සැහැල්ලුවෙන් සතාගේ ඇඟ දෙපසින් උදරය මත තබා ගන්න කකුල් අනවශ්‍ය ලෙස සැඩලේට තද කර ගැනීමෙන් වළකින්න ඒ වගේම ඔබගේ පාදයේ ඉදිරිපස කොටස පමණක් ස්ටරප් එක උඩ තබා ඒ කෙලින් ඉදිරි දිශාවට යොමු කර තබා ගන්න විලුඹ ප්‍රදේශය යන්තම් පහළට බර කරන්න ශරීරයේ උඩු කොටස කෙලින්ව සහ සැහැල්ලුවෙන් තබා ගන්න හිස සහ බෙල්ල කෙලින්ව තබා ගන්න ඇස් ඉදිරියට යොමු කරන්න බිම බැලීමෙන් වළකින්න මෙලෙස ඔබගේ කන උරහිස ඉන වළලුකර සියල්ල එකිනෙක යාවෙන ලම්බක රේඛාවක් ලෙස ඔබගේ ඉරියව්ව තිබිය යුතුයි අත් දෙක මේ පෙනෙන ආකාරයට තබා ගන්න. රේන්ස් දෙක අල්ලන ක්‍රමය දැන ගැනීමට අපගේ කලින් වීඩියෝව නරඹන්න. බ්‍රයිඩල් බිට් එකේ සිට ඔබගේ වැලමිට දක්වා සරල රේඛාවක් ලෙස අතේ ඉරියව්ව තිබිය යුතුයි. ඔයාගේ මැණික් කටු ප්‍රදේශය, වැලමිට, උරහිස, දණහිස, ඉන, වලලු කර මේ සියල්ල ඉතාම නිදහස්ව සැහැල්ලුවෙන් තබා ගන්න. මෙන්න ඔබ හරි ඉරියව්වට ඉන්නවාදයි දැන ගැනීමට පොඩි පරීක්ෂණයක්. ඔබ සැඩලෙන් මේ ආකාරයට ඉතා සෙමින් ඉදිරියට බර වෙමින් නැගිටී ටික වේලාවක් සිටින්න උත්සාහ කරන්න. අත් දෙක කොහෙටවත් බර නොතබා නිදහස්ව තබාගෙන මෙය කිරීමට උත්සාහ කරන්න. ඉන්පසුව ඉතා සෙමින් නැවත සැඩලේ මත වාඩි වෙන්න. ඔබ මෙසේ වැරදි ආකාරයට වාඩි වී සිටියොත් ඔබට මේ දේ උත්සාහ කිරීමට ඉතාම අපහසු වේවි. ඔබ සමබරතාවයේ නැති වී ඇද වැටේවි. ඉතින් අද මම කියලා දුන්න ඉරියව්ව භාවිතා කරමින් සතාව ඇවිදීමට එසේ නැතිනම් වෝක් කිරීමට උත්සාහ කරන්න. මේ ඔබ පුරුදු වූ විට ට්‍රොට් එකේදී ඔබ වාඩි විය යුතු ආකාරය ඉගෙන ගැනීමට ඉතාම ලේසි වෙනවා. අපි නැවත වීඩියෝ එකකින් හමු වෙමු.